මහා රාවණා යුගයේ පටන් මේ වනතෙක් ආයුෂයේ පිරිහී ගිය විදිය ගැන මම ඔබට මතක් කළා. අපි අද කතා කරන්න සූදානම් තව දුරටත් මෛත්‍රිය බුදුන් පහළ වන යුගයේ වන විට ආයුෂයේ යලි වර්ධනය වී යලි පිරිහෙන ආකාරය. මම ඔබට මතක් කළා තම තමුන්ගේ මනුෂ්‍ය වර්ගයාම තම තමුන් අතින්ම විනාශ කළ පසුව ඉන් මිදී සැඟවී ධ්‍යාන වැඩු සුළුතරය ඔවුනොවුන් වැළඳ ගන්නා බව. ඒ වගේම අනතුරුව පරමායුෂයේ වසර 20 දක්වා යලි වර්ධනය වන බව. එතැන් පටන් වසර 10 බැගින් පරමායුෂයේ වර්ධනය වීම සිද්ධ වෙනවා. පරමායුෂ 20 30 වී 30 40 වී 40 50 ආකාරයෙන් ඒ වර්ධනය වීම ආරම්භනවා. එහෙම නැවත මිනිසුන්ගේ පරමායුෂයේ වසර 200ක් දක්වා වර්ධනය වෙනවා. එතකොට මුළු රටක ජනයා උණබට පඳුරු වනයකසේ පිරි ඉතිරි යන බව ධර්මයේ සඳහන්. ආයුෂයේ 200ක් වූ පසු යලි ධ්‍යාන වැඩිම හේතුවෙන් පරමායුෂයේ 300 400 ආදී වශයෙන් ඉහළ යනවා. පසුව වසර 1000 2000 ආදී වශයෙන් වර්ධනය වෙලා පරමායුෂයේ අවුරුදු 90,000ක් දක්වා වර්ධනය වෙනවා. එතකොට බරණැස් නුවර නමින් හඳුන්වපු විශාල ප්‍රදේශයේ නමත් උත්පල නුවර විදිහට වෙනස් වෙනවා. ඉන් පස්සේ මිනිසුන්ගේ කුසල කර්මයන් අධික වීම නිසාම පරමායුෂය අවුරුදු 100,000ක් දක්වා වර්ධනය වෙනවා. කිසිම ආකාරයක සොරකමක් පළිගැනීමේ සිතුවිල්ල මේ කාල සීමාවේදී පහළ වෙන්නේ නැහැ. ඒ තරමටම ලෝකයේ යහපත් එකක් බවට පත් වෙනවා. මේ සියල්ල සිද්ධ වෙන්නේ මහා රාවණා දර්ශනය නිවැරදිව සමාජගත වීමත් එක්ක වීම විශේෂයි. උත්පල නුවර නමින් හඳුන්වපු ප්‍රදේශය නම වෙනස් වෙලා මේ වෙනකොට පදුම නුවර බවට පත් වෙනවා. පදුම නුවර 15 එක්ක මනුෂ්‍ය ලෝකයේද දිව්‍ය ලෝකයේද කියලා හිතාගන්න බැරි තරමටම මේ සමාජය අපූර්ව වෙනවා. ඒකට හේතු ගණනාවක්මත් බලපානු ලබනවා. පදුම නුවර වාසීන් දස කුසල ධර්මයන්හි හැසිරීම නිසා පරමායුෂයේ කෙළ ලක්ෂයක් දක්වා වර්ධනය වෙලා ආයමත් අසංකේයයක් දක්වා ඉහළ යනවා. ඒ කාලයේදී පදුම නුවර ප්‍රමාණය යොදුන් 12ක් දක්වා වර්ධනය වෙලා නම මන්දාර නුවර බවට පත් වෙනවා. දිව්‍ය ලෝකයක් පරදන තරම් වන මේ කාලයේදී තමන් ඉපදුනේ කවදද කියලවත් නිවැරදිව මතක නැහැ. මොකද ඉපදිලා ඒ තරම්ම කල් නිසා. රෝගවලට වයසට යෑමට ජරාවට පත්වීමට අධික කාලයක් තිස්සේ මුහුණ නොදෙන නිසා මන්දාර නුවර වැසියන්ට කාලයාගේ ඇවෑමෙන් වයසට යෑම, ජරාවට පත්වීම, රෝගාබාධ ඇතිවීම, මරණය වගේ දේවල් අමතක වෙනවා. ඇත්තටම ඒක ස්වභාවිකයි. අපේ බහුතරයක් මිනිසුන්ට ගිය සතියේ සිදුවීම මතක නැතිකොට අවුරුදු අසංකේයයක් ජීවත් වෙන අයට උපන් දිනේ අමතක වීම අරුමයක් නෙවෙයි. ඔබට හිතේ අනේ මොනතරම් වාසනාවක්ද එහෙම යුගයක අපට ජීවත් වෙන්න පුළුවන් නම් කියලා. ඔව්, ඒ කාලේදී තුපදින්නේ ඔබම තමයි. හැබැයි කුසල් පුරලා තිබුණු තුවිතරක්. කොහොම වුණත් මේ යුගයේ අතිශයින්ම සුන්දරයි වගේම අතිශයින්ම බියකරුයි. දන්නවද ඒකට හේතුව? මම ඔබට මුලිනුත් මතක් කළා මහා රාවණ දර්ශනය නිවැරදිව අවබෝධ කරගෙන සසර දැන අවසානයේ නිසි පරිදි වටහා ගනිමින් පමණක් පැවතිය යුතු බව. එහෙම නැත්නම් ඔබ මන්දාර නුවර ඉපදුනත් සිද්ධ වෙන දේ භයානකයි. මොකද මහලු වීම, ජරාවට පත්වීම, ලෙඩ රෝග සෑදීම, මිය යෑම ආදී පිළිබඳ කිසිවක් මේ යුගයේදී සුලභව දකින්න නොලැබෙන නිසා ඒ පිළිබඳව මිනිස්සුන්ට ඇති දැනුම ක්‍රමයෙන් අතුරුදන් වෙනවා. ඒක සාමාන්‍ය කරුණක්. අපට දැනුම තියෙන්නේ භාවිත දේවල් ගැන විතරයි. යමක් භාවිතයෙන් ඉවත් කළොත් ක්‍රමයෙන් ඒ ගැන ඇති දැනුවත් භාවය නැති වෙනවා. මම මේකට උදාහරණ සපයන්න ඕමනා නැහැ. ඔබට ඕනෑම ආකාරයකින් උදාහරණ මතක් වෙනවා ඇති. ක
කොටින්ම වාහනයක් පදවල වසර ගණනක් වාහනයට අත්තවත් නොතිය හිටියොත් එම වාහනේ මුණත් යලි පණගන්වල ගමන් අරඹද්දී නුහුරු ගතියක් එන්න පුළුවන්. ඒ වගේම තමයි වසර දහස් ගණනක් තිස්සේ ලෙඩ නොවන වයසට නොයන තත්වයකදී එහෙම වෙනවා කියලා අමතක වෙන්න පුළුවන්. ධර්මයේ කියනවා මන්දාරම් නුවර වැසියන්ට මේ පිළිබඳ අවබෝධය අතුරු දන්වන බව. ඒ නිසාම දුක කියන දේ මොකද්ද කියලවත් ඔවුන්ට වැටහීමක් ලැබෙන්නේ නැහැ. එහෙම වුණාම මොකද්ද වෙන්න පුළුවන්? දුක ගැන නොදැන වසර දහස් ගණනක් ජීවත් වෙද්දී මිනිස්සුන්ට ක්‍රමයෙන් ධ්‍යාන වැඩි, කුසල් කිරීම ආදී අතිශය සාමාන්‍ය වෙලා ඒවා අනවශ්‍ය බව හිතලා ඒවයින් ඈත් වෙන පටන් ගන්නවා. ඒ මොහොතේම අකුසල සිත් පහළ වෙන්න පටන් ගන්නවා. අකුසල සිතුවිලි පහළ වුණු මොහොතේම ආයුෂයේ පිරිහීම ඇරඹෙනවා. මම ඔබට උදාහරණයක් කියන්න. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ සිංහබාහු වේදිකා නාට්‍ය ඔබ බලලා ඇති. එතනදී මේ අකුසල සිත් පහළවීම ගැන ඉතාම ගැඹුරින් කරුණු මතු කරනවා. රාවණා ඉතිහාසය පිළිබඳ සාකච්ඡා කිරීමේදී අපට රාවණා යුගයෙන් වසර 2500ක් ගිය තැන මේ සිංහබාහු කතාපුවත මතුවී මේ රටේ ඉතිහාසය වෙනස් කළ බවත් ඔබ දැන් දන්නවා. කොහොම වුණත් අපි මේ කතාවට අවධානය යොමු කරමු. සිංහබාහු තමන්ගේ පියා වුණු සිංහව මරන්න තීරණය කරලා සිංහයා අභිමුඛයට ගිහින් පළමු ඊතලේ විදින සූදානම් වෙනවා. සිංහයා දරු සෙනෙහසින් පිරිච්ච දෑස් වලින් කරුණා බරිත හදවතින් සිංහබාහු දිහාවේ බලන් ඉන්නවා. ඒ නිසාම පළවෙනි ඊතලේ වදින්නේ නැහැ. දෙවනි ඊතලේ විදින මොහොතෙත් සිංහයා දරු සෙනෙහසින් බලන් ඉන්නවා. ඒ නිසාම දෙවනි ඊතලේ වදින්නෙත් නැහැ. හැබැයි දෙවනි ඊතලය තමන්ට විද්දම සිංහයා කෝප ගැන්වෙනවා. සිංහබාහු කෙරෙහි වෛරයක් ඇති කරගන්නවා. වෙන වචනවලින් කිව්වොත් මෙච්චර වෙලා දරු සෙනෙහසින් ආලෝකමත්ව තිබුණු හිත අකුසල සිතුවිලි වලින් පිරෙනවා. ඒ මොහොතෙම සිංහබාහු එවන තුන්වන හීය සිංහයාගේ ගෙල පසාරු කරනවා. ඔබට තේරෙනවා අකුසල සිතුවිලි ඇති වූ සැනේ ආයුෂය පිළිබඳවත් විශ්වයේ තීරණයක් ගන්න බව. මම ඔබට ඉතිහාස කතාවකින් නෙවෙයි වර්තමාන සමාජයට සාපේක්ෂව තේරෙන භාෂාවෙන් උදාහරණයක් කියන්නම්. ඔහොමම අකුසල සිතුවිල්ලක් පහළ වුණු ගමන් ආයුෂය පිරිහෙන්නේ කොහොමද කියලා අද සමාජයේ දිහාවේ බැලුවත් අපට පෙනෙනවා. අපි ගත්තෝ අවියෙන්ම නැසෙත් කියලා පාටයක් ඔබ අහලා ඇති. මේ රටේ උනුන් මරා ගන්න කණ්ඩායම් මොන තරම් ඉන්නවද? ඒ අයට සාපේක්ෂව ඔවුන්ට මිනි මරා ගන්න සාධාරණ හේතුත් ඇති. මම කියන්නේ වෙනස් කතාවක්. ක්‍රෝධේ, වෛරයේ පලිගැනීම ආදිය සිතට එන මුල් සිතුවිල්ල ඇතුළෙම ඔබේ ආයුෂය පිළිබඳ තීරණයත් ඒ මොහොතේම ඔබට ලැබෙන බවයි සත්‍යය. ඉතිහාසයේ ඉඳන් මේ වනතුරුම එහෙම දාමරික ක්‍රියා කලායට සිද්ධ වෙලා තියෙන දේ බලන්න. මම කියන්නේ මේ දේවලට යොමු වෙන්නේ අතිශයින්ම වටින මිනිස්සු. තරුණය ඔබට තව කෙනෙක්ව මරන්න පලිගන්න හදාගන්න පුළුවන් හිත මම මේ කියන රාවණා දර්ශනය අවබෝධ කරගන්න යොදවන්න පුළුවන් නම් නිශ්චිතවම ඔබ ඉතා ඉක්මනින් විශ්වයේ රිද්මය අවබෝධ කරගන්න ධ්‍යාන ලාභියෙක් බවට පත්වන බව ස්ථිරයි. අඟුලිමාල තරම් දරුණු දාමරිකේ මේ වනතෙක් බිහි වෙලා නැහැ. මිනිස්සු 999ක් මරපු බවට ලිඛිත සාක්ෂි තියෙනවා. නමුත් නිවැරදි මඟ පෙන්වීමෙන් ඔහු රහත් වුණා. පරක්කු නැහැ. අපි මේ මොහොතේ වෙනස් වෙමු. ඒ මොහොතේම ඔබට දීර්ඝායුෂ පිළිබඳ සංඥාවක් පහළ වෙන බව මම දිවුරලා කියනවා. මම කියමින් හිටියේ මන්දාරම් නුවර වැසියන්ට අකුසල සිත් පහළවීම ගැනයි. එහෙම වුණ ගමන් ඔවුන්ගේ අසංකේයයක් පරමායුෂ පිරිහීම ආරම්භනවා. ඒ වසර ලක්ෂය දක්වා අඩු වෙලා එයත් ක්‍රමයෙන් පිරිහිලා අවුරුදු 80,000 දක්වා පහළ බහිනවා.
ආන්නේ වෙති. මන්දාරම් නුවර දිග පළල වෙනස් වෙලා දොළොස් යොදුනක් දිග සත් යොදුනක් පළල කේතුමති රාජධානිය පහළ වෙනවා. මොකද්ද මේ කේතුමති රාජධානිය තියෙන විශේෂත්වය? අපි ඒ ගැන හෙට රාත්‍රියේ 7:00ට මුණ ගැහිලා කතා කරමු. අමතක කරන්න එපා. අදම නිවැරදි වෙමු. අවිශ්වාස කරන්න එපා. ප්‍රත්‍යක්ෂයෙන්ම අවබෝධ කරගනිමු. ඔබට සුබ රාත්‍රියක්. මීටර් සහස්‍රමුක රාවණ. සහස්‍රමුක රාවණ. රාවණ.